සමහර සිනමා කරුවෝ සමගේ චිත්‍රපටයක විවිධ පාර්ශවයන් කරනවා. හැබැයි ගොඩක් වෙලාවට කරන්නේ අනුන්ගේ සද්දවලට නිෂ්පාදක වරුන් නැහැ. හැබැයි අපේ රටේ ජන කතා කරු KAW පෙරේරා 1978 ජනවාරි මාසයේ 27 වෙනිදා පොඩි පාර්ශවයක් කළා. ඔහු එතෙක් චිත්‍රපට 15ක් හදලා තිබුණා. 15 වෙනි පරිදි හරියට බොහොම ජනප්‍රිය වුණා. 16 වෙනි චිත්‍රපටය හැදුවේ ඔහුගේම නිෂ්පාදනයක් හැටියට. ඒ ඔහුගේ මුල්ම නිෂ්පාදනය. සිනමාවක් නෙවෙයි. ඒ පාර කරේ අලුත්ම නළුනළු යුවලා මේ චිත්‍රපටයෙන් හඳුනා දුන්නා. එක්කෙනෙක් ඔහුගේ පුත්‍රයා ජයදාස් පෙරේරා. ඒ පෙර අපරාධය හා දඬුවම් චිත්‍රපටයේ සුළු චරිතයක් නැත්නම් ළමා චරිතයක් නිරූපණය කළා. සුළු චරිතයක් නෙවෙයි ළමා චරිතයක් නිරූපණය කළා. අනික යෝධිය කවදාවත් චිත්‍රපටයක රඟපාලා තිබුණ කෙනෙක් නෙවෙයි. සරසවේ පුවත්පතේ පළ කරලා තිබුණා KAW පෙරේරා අලුත් මුහුණක් හොයනවා කියලා. ඒකට ඇප්ලිකේෂන් එකක් දාලා එනවා සඳ ලංකාවේ මහාවිද්‍යාලය ඉඳලා අලුත් යෝධිය. ඇය ගෝතමි පතිරාය. පසු කලෙක ඒ සිනමාවේ තම කැපිපෙනෙන චිත්‍රපට රාශියක තෙල් නාට්‍ය කිහිපයක අරගෙන දැන් විදේශගත වෙලා ඉන්නේ. කොහොමද ජයන්ද දාස් පෙරේරා සහ ගෝතමි පතිරාජ කියන මේ නවක යුවළ යොදාගෙන KAW පෙරේරා කරපු චිත්‍රපටය අතිශය සාර්ථක වුණා. මොකද ඒ අවධියේ සිනමා තරු වැබලෙන යුගයක මේ අලුත් දෙන්නේ ගලලා කරපු වැඩේ හරියට හරියට. එකක් මේ කතාව KAW පෙරේරාගේ මේ ජනක සාමාන්‍ය කතාව කෙතරම් අභහුවේ හෝ සිදුවීම් තිබුණා. ඔහු ශූර කතා කරපු නිසා තාමෝදී කිසිදු අලසකමින් තොර මේ කතාන්දරේ කියවන්න උත්තුච දර්ශකම. කුඩා අනාතද විපිලමන කතාන්දරය මේ දරුවා අනාතන විශ්ව බාර දෙන්නේ වෛද්‍යවරේ අතරම තියෙන දරුවා මරා දාන්න කෙනෙකුට බාර දෙන්නේ දරුවා බාර දෙනවා. මහා අනාතන විශ්ව ඌ හැදිලා වත්තක සේවකෙක් බාර පාත. මේ අතරේ ඔහුට තවත් කෙනෙක් දීනවා. යුවතිය අහම්බෙන් හම්බෙනවා ඔවුන් ප්‍රේම කරනවා. දරුවාගේ ආදරය ඔහුගේ අනන්‍යතාවය ගැටලුවක් බවට පරිවර්තනය වෙනවා. ඔ කාගේ කවුද කියනදී මේ චිත්‍රපටයේ තම මියුරු ගීතාවලිය එකතු කරලා තිබුණා. ප්‍රේමසිරි කේමදාසයන්ගේ සංගීතය මේ ගීත මේ චිත්‍රපටයේ ජනප්‍රියත්වයට විශාල වශයෙන් හවුලුණා. KAW පෙරේරා නිර්මාණය කරපු මේ චිත්‍රපටය අතිශය සාර්ථක වෙනට මේ ජයන්තදාස් පෙරේරා ගෞතමි පතකාරිය තාරුණ්‍ය බෙහෙවින් වහලුණා. ඒ වගේම සෝනියා දිසාගේ අපූර්ව රංගපෑම චිත්‍රපටයේ සාර්ථකත්වයට හේතු වුණා. ඒ සෝනියාගේ හොඳම රංගපෑමක් සහිත චිත්‍රපටය මෙරට මුල් ලතාවට ජනාධිපති සිනමා සම්මාන වල පවත්වද්දී ජනක සාමාජ්‍ය චිත්‍රපටය සඳහා කියම් ජයරත් ගායනා කරපු කෝමාතක උතුම් ආදරණීය සොදම ගායකයාට කියම් සම්මාන ලබා දුන්නා. අපි සිනමා ඉතිහාසයේ තවත් වාර්තාවක් තමයි. ඒ කියන්නේ ජනාධිපති සම්මාන උරලක හොඳම ගායකයා වෙච්ච මුල්ම තැනත්තා හැටියට. චිත්‍රපටයේ කතාව දෙබස් චිත්‍රරචනයේ නිෂ්පාදනයේ සහ අධ්‍යක්ෂණයේ KAW පෙරේරා කැමරා අධ්‍යක්ෂණය එම් එ ගෆූ සංස්කරණය එම් පී රූපසේන සංගීත අධ්‍යක්ෂණය ප්‍රේමසිරි කේමදාසගේ චිත්‍රපටයේ ඇතුළත්වන ගීත සියල්ලම එකසේ ජනප්‍රියයි. සීතම සංගීත නාදේ ධර්මසිරි කමගේ රචනා කළ එච් ආර් ජෝති පාලගේ ලෝකේ ජීවත් වන්නට ලස්සන ඕනෑ ඒ ධර්මසිරි කමගේ රචනා කළ ගීතය පාලන් ශ්‍රී ජීවාමය මේ ගීත සියල්ලම මේ චිත්‍රපටයේ ජනප්‍රියත්වයට එකසේ හේතු වුණා. චිත්‍රපටයේ සහ අධ්‍යක්ෂණය සහ අතර එක දිවස් රචනය සුසිර රත්නකුමාරගෙන් චිත්‍රපටයේ සහ සංස්කරණය එල්මෝ හැල්ලේ සහ ජෝකි නපුහාමගෙන් වේශ නිරූපණය බිරක් ජයතුංග ශබ්ද පරිපාලනය නිමල් වීරක්කොඩි නිෂ්පාදන පරිපාලනය ෂෙල්ටන් පෙරේරා නාමාවලිය ජේ ඒ වින්සන් කලා අධ්‍යක්ෂණය ජේ ඒ වින්සන් නිශ්චල ඡායාරූප මාටින් පෙරේරාගේ චරක සාමාන්‍ය
கங்கமதே ஷாவோய் புரால் எல்லிடோ மகதானி கிரவுன் கப்பலானி விஜித மீகமுய ரைகள் மானுவரம் வெம்பிளி மகாரகம நேஷனல் கால பிரின்ஸ் வத்தர் சமுத்ரா பானதுர ஜெயமினி மாதர் நியூ சினிமா ரத்னபுரம் ஜோதி கேகாலி தாசன் அம்பாரி விஜய் கருத்தர் நியூ மினர்வா குருநாகர் மொடல் அனுராதபுரம் நியூ விஜேந்திரா அத்துரு சினிமா ஷாலா வளத்தில் கத்துள்ள சௌரி சினிமா ஹாலி பவனம் தவஸ் ஹெட எக்கப் பெண்ணுவா கிரவுன் சினிமா ஹாலி தவஸ் ஹெட தேக்காய் புரல்ய லிட்டு சினிமா ஹாலி தின பசு எக்கப் பெண்ணுவா அலுத்ம நாளுடைய அண்டுதாரி கேகே ஜப்ரு பெரிராத்து மகாபாங்கமா ஜனதசாமி சித்திரபட்டி ஓபட்டமாக